යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube channel එකක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙසුපීටයි. සුභම සුබෝදෑසනක් කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මම ඔබට ආශිර්වාද ගෙනින අතර යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්නට අපිට දුන්නා මේ මහත් කරුණාවත් අනුග්‍රහයත් නිසා අපි දෙවෙනසෙ ප්‍රශංසා කරන හොඳයි. වෙනද වගේ මද දවසේ දෙවෙනසගේ වචනියම් කාරණාවක් අපි බලන්නට යනවා. අපි බලමු ශුද යොහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. පටන් ගැන්මෙහිදී වාක්‍යානෝ සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක, උන් වහන්සේ පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ සමග සිටිසේක, උන් වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය, සාධන ලද කිසිවක් උන් වහන්සේ නැතුව සාධන නොලද්දේය. ආමෙන්. මිස්ථානයේ කියනවා පටන් ගැන්මෙහිදී වාක්‍යානෝ සිටිසේක. ආමෙන්. හාලෙලූයා. මේ ලෝකේ ආරම්භ වෙනකොට මේ ලෝකයේ දේවල් පැවැත්මට ගේනකොට වචනය තිබුණු බව ලියවිලි තුල ඔබට මට සඳහන් කරනවා. වාක්‍යානු අපි දන්නවා වාක්‍යානු කරන යේසුස් වහන්සේට කියලා වචනය. හේතුව යේසුස් වහන්සේ වචනයෙන් පාදිනු නුන් කෙනෙක්. අපි දන්නවා මරියා කියනවා කාන්තාව දෙවනස්සේව තෝරගෙන ස්වර්ගයේ සිට ගැබ්‍රියෙල් කියන දේව දූතයවලා වචනේ කරන කොටගෙන කියනවා බෝ ගැබ්ගෙන මේ ලෝකයට ගැලවුම් කාර්යය ගේන්නේ කියන වචනය ප්‍රකාශ කිරීම සමග එක විශ්වාස කිරීම සමග යේසුස් වහන්සේ ගැබ්ගත් බව ලියවිලි තුල සඳහන් කරනවා. අපි ලියවිලි දේ වචනය අපි සඳහන් කරද්දී මේක විද්‍යාත්මක පොතක් ලෙස අපි කියවද්දී අපිට මේ දේවල් තේරුම් ගන්න අමාරු. නමුත් මේක ආත්මයන් වහන්සේ විසින්ම එළිදරව් කර යුතු කාරණාවක්. ඒ නිසා වචනය ඉතාමත් වැදගත් මේ පොළොවේ ජීවත් වෙන ඔබට මටත් ඒ වගේම. ඒ නිසා මේ ස්ථානයේ කියන පටන් ගැන්මේදී වාක්‍යානෝ සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. මේ ස්ථාන තුළ ගැඹුරු එළිදරව්වක් ඔබට මට කියන යේසුස් වහන්සේ පටන් ගද්දි හිටියා, දෙවියන් වහන්සේ සමග හිටියා, එතකොට දෙවියන් වහන්සේත් එක්ක හිටියා කියලා මේ ස්ථානය තුළ යම් ගැඹුරක් ඔබට මට ආත්මෙන් වාසේ ඉදිරව කරන ස්ථානයේ පල්ලහැටදී කියනවා වාක්‍යානෝ කරන කොට දෙවෙනසේගේ වචනේ කරන කොටගෙන සියල්ල සාධන ලද බව, උන්වහන්සේ නැතුව කිසි දෙයක් මේ ලෝකේ හටගත් නොගත් බව ලියවිලි තුල ඔබට මට සඳහන් කරනවා. ආමෙන්. හාලෙලූයා. වචනය ප්‍රකාශ කිරීම සමග වචනය තුලින් මේ ලෝකේ සියල්ල පැවැත්මට ආ බව ලියවිලි තුල පැහැදිලිව ඔබට මට සඳහන් කරනවා. එතන වචනය ප්‍රකාශ කරද්දී දෙවියන් වහන්සේ හිටියා. දෙවියන් වහන්සේගේ වචන කතා කිරීම සමග මේ ලෝකේ දේවල් පැවැත්මට ආවා. ආමෙන්. හාලෙලූයා. ඒ වගේම උපත්ති පොතේ ඔබ දෙවෙනි පරිච්ඡේද 7 වෙනි පදයට එද්දී දෙවියන් වහන්සේ කියන මනුෂ්‍යව දූවිල්ලෙන් මනුෂ්‍යව නිර්මාණය කරලා දෙවියන් වහන්සේගේ ආත්මයේ හිටපු ඒ මනුෂ්‍යව හුස්ම නිදහස් කළා. ඕ ජීවමාන ප්‍රාණෙක් වුණා කියලා. ඔබ උපත්ති පොතේ 28 දෙකින් උන්වහන්සේගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යව නිර්මාණය කළා. ආමෙන්. හාලෙලූයා. එහෙනම් දෙවියන් වහන්සේගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යය හැදුවා. එහෙනම් වචනේ කියන එක අද දවසේ මනුෂ්‍යයාට විතරයි දීලා තියෙන්නේ. වචනේ කතා කිරීමේ හැකියාව දීලා තිබෙන්නේ මනුෂ්‍යයාට පමණයි. ආමෙන්. හාලෙලූයා. ස්තේන මනුෂ්‍යයා කියන කෙනා විශේෂ හේතුව දෙවියන්වහන්සේ කියනවා දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් හැදුවා. ඔබ දන්නවා සත්තු ගැන දකිද්දි සත්තුන්ට කතා කරන්න බෑ. උන්න හඬ පිට කරන්න පුළුවන්, ශබ්ද එළියට වන්න පුළුවන්. නමුත් මනුෂ්‍යෝ කතා කරන ලෙස වචන කතා කරන්න බෑ. සමහරට පුරුදු කරපු සත්තු ඇති ගිරව් වගේ මයින වගේ. නමුත් ඒක නෙවෙයි මේ ස්ථානය තුළ ඉදරව් කරන්නේ. ඉටහා ගියපු සත්‍යතාවක් ගැඹුරක්. ඒ නිසා අද දවසේ මේ දේවල් පැවැත්ම ගින්වාසේ වචනේ කියනව ඒ මූල ධර්මය ඔබට මට අද දවසේ දී තිබෙන. ඒ නිසා උන්වහන්සේගේ සමානත්වයේ ස්වરૂපයේ සබෝමාව නිර්මාණය කරද්දී උන්වහන්සේ මේගේ හැකියාව ඔබට මට දී තිබෙන අද දවසේ උන්වහන්සේ. එහෙනම් මනුෂ්‍යව නිර්මාණය කර දෙවියන් වහන්සේ. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේ උදෙසා මනුෂ්‍යව හදපු බව ලියවිලි තුළ පැහැදිලි. හේතුව වචනේ දීලා
බ්‍රහ්ම මුඛයක් දීලා ඒව පිට කරන්ඩ දෙවචනේ කියනවා දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේ නමස්කාර කරන දෙවියන්සට ගෞරව කරන්ට උන්වහන්සේ මිනිස්ව හදපු බව පැහැදිලි හේතුව උන්වහන්සේ මුඛේ දීම තුලි නාමෙන් හාලලුයේ තේ නිසා අපි තව වචනයක් අපි බලන්න යනවා හේබ්‍රෙ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි සහ 13 වෙනි පද ලියවිතුල මෙලෙස සඳහන් කර තිබෙනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත් ය කුයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුය ප්‍රාණය හා ආත්මයද සන්ධිහා ඇට මිදුලුද වෙන්කරන තරමට කාවදින්නේ සිතේ සිටිවිලිද අදහස්ද විමසන්නේ උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ නු කිසි මැවිල්ලක් නැත උන්වහන්සේගේ ඇස් ඉදිරියේ සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේ යාමෙන් මේ ස්ථානයේ තුල මා පුදුමාකාර එළිදරව්වක් ඔබට මට එළිදරව්ව මේ ස්ථානයේ කරන මක්ඡා දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන යාමෙන් හාලල්ලුයා උන්වහන්සේගේ වචනේ කතා කරද්දී දේවල් පැවත්මට ආ බව නැවතත් ඔබට මට එළිදරව්කුණා දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා ඔබ සුභාරංචි පොත් දෙස ඔබ බලද්දී යේසුස් වහන්සේගේ සේවා කාලය තුල සිදුණු ඒ දේවල් ඔබ බලද්දී යේසුස් වහන්සේ මුඛයේ පාවිච්චි කළා දේවල් කර බව ඔබට මට දකින්න හම් වෙනවා ලාසරුස්ව පිටතට ගෙනාම මැරලා හිටපු ලාසරු ජීවනය දුන්නා ඒ වගේම රොටි ගැන ඔබ අහලා ඇති ඒ වගේම යක්ෂාත්ම දුරු වැහිලට මනුෂ්‍යව සුව කරපු අන්ධයෝ කොළුවෝ මේ සියල්ල සුව කරන්ට දිව්‍යන් වහන්සේ පාවිච්චි කළේ මුඛයේ කියන වචනයයි එතකොට ඒ වචනේ කතා කරද්දී ඒ තත්ත්වයන් වෙනස් කරන්න දෙවියන් වහන්සේ හැකියාව ඒක තුල තබා දෙනවා මේ හාලෙලූයා දෙවගේ ස්ථානයේ පල්ලයටදී කියනවා ඒ වචනේට පුළුවන්කම තිබෙනවා මනුෂ්‍යගේ සිතේ සිටි නිවසන්න ඔබ කොයි වගේ කෙනෙක්ද ඔබ කොයි ආකාරව සිටින්නේද කියනවා දේ විමසන්න උදාසගේ වචනේට බලේ තිනා ඒ වගේම උන්වහන්සේ ඉදිරියේ කිසි දෙයක් වැස්මක් නැතුව තිබෙනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ නාමයෙන් හාලෙලූයා මේ උදෑසන මම ඔබට එකක් කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට සැඟවෙන්නට බෑ ඔබ මිනිස්සුන්ට පේන්න ඔබ යහපත් ජීවිත ගත කරන නමුත් ඔබගේ අභ්‍යන්තරයේ ඇතුළාන්ත මිනිස්සු පාපයේ තුල පෞකාර ජීවිතයේ තුල වැරදි සම්බන්ධතා වැරදි දේවල් එක ජීවත් වෙනවා කිසි කෙනෙක් හිතනවා ඕ ඒව කිසි කෙනෙක්ට පේන්නේ නැති සමෝ යහපත් ජීවිත නමුත් මේ උදෑසන එකක් මම ඔබට කියනවා දෙවියන් වහන්සේ දිදී ඔබගේ හැම දෙයක්ම වැස්මක් නැතුව තිබෙන බව ලියවිල තුල සඳහන් කරනවා ආමෙන් හාලෙලූයා දවසේ සුදාගනස ඔබ තුලයි සිටින්නේ ඕ හාලෙලූයා ඒ ආත්මනස ඔබ තුල සිටි බව කරන හැම දෙයක් දෙසම බහන්නවා ඔබ ගැළවීම ලැබපු දවසේදී ඒ සුදාත්නස ඔබ තුලට දෙවියන් වහන්සේ ඇතුල් කරා ඒ ආත්මනස අද දවසේ ඔබ තුල සිටිනවා ආමෙන් එතනන් වහන්සේ ඔබ තුල සිටින්නේ ඔබ මොනවද කරන්නේ ඔබ මොනවද හිතන්නේ ඔබ කොහෙද යන්නේ ඔබගේ හැඳ වුණු ඒ පාපය ඒ අන්ධකාරයේ දේවල් උන්වහන්සේ දන්නවා ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න ඔබගේ ජීවිතය තුළ ඔබ කිතුනේද ඔබ දෙවනාසේගේ දරුවෙක්ද ඔබ ජීවත් වෙනවා ඔබ ඔබගේ හෘද සාක්ෂිය නිවැරදිව තියාගන්න ඔබගේ අතුලන්ත මනුෂ්‍යාව නිවැරදි කරගන්න පවිත්‍ර කරන්න හේතුව ඔබ සිතින් කරන දේ ඔබ රහසින් කරන දේ උන්වහන්සේ දකින්නවා මේ ස්ථානයේ කියන්නේ උන්වහන්සේ ඉදිරියේ එසියල් වැස්මක් නැතුව තිබෙනවා කියලා දේ වචනේ තුල සඳහන් කරලා තියෙන නිසා මේ උදෑසන උන්වහන්සේ ඔබට මට ප්‍රකාශ කරන ඔබ මා ගැළවීම ලැබුවෙත් උන්වහන්සේ දුන්න වචනේ තුල අපි ප්‍රකාශකේ වචනේ ප්‍රකාශ කිරීම තුල අපි ගැළවීම ලැබුවා ඒ නිසා උන්වහන්සේගේ ස්වභාවයේ හැකියාව ඔබට මට දුන්නේ උන්වහන්සේව නමස්කාර කරන උන්වහන්සේ ගෞරවයටපත් උන්වහන්සේගේ රාජ්‍ය මේ පොළොව විකාශනය කරන්න තියෙන නිසා උදෑසනත් මෙන්න ඔබට මට එළිදරව් කරන කැමති පටන් ගත යුතු දෙවියන් වහන්සේ ඒ වචනේ අද දවසේ සුදාපිනස කරන ඔබගේ මගේ ආත්මයට ඇතුල් කර තිබෙනවා ඔබගේ මගේ ජීවිතය තුළ ආත්මන වහන්සේ සිටින නිසා ඔබ ජීවත් වෙන ක්‍රමය ගැන ඔබ මොහොතක් හිතන්න ඔබට ඕන විදිහට ඔබ ජීවත් වෙලා ඇති ඔබ හිතනවා ඇති මේක තමයි මගේ ජීවිතේ බදහාපත් කියලා ඔබ දේවල් කරලා ඇති නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නද කියලා මේ උදෑසන ඔබ සෝදිස කරවා නාමයෙන් හාලෙලූයා ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ මේ උදෑසන කාලෙ නිසාත් මම ඔබට ස්තුති කරන තාත්තේ මේ වෙලාව වහන්සේගේ එළිදරව් අපිට දෙන නිසා එරහස් ඔබ වහන්සේ අපිට කතා කරන නිසා ස්වාමී ස්තුති ස්වාමී ජීවිතේ සෝදිස කරගන්න මේ උදෑසන ඔබ දුන්නා වූ පණිවිඩය නිසා ස්තුති පියන අපි බොහෝ දේවල් මිනිසුන්ට පිළිබඳ අපි නිවැරදිව කරන නමුත් අපේ ආත්මය තුළ අපි ඇතුළත් මිනිසයා තුළ
අපි බොගවෙන්ව බොහෝ දේ තිබෙනවාස්වා. නමුත් සිත් විමසන දෙවියන් වහන්සේ උදෑසන කාලෙබෝ අපිව විමසන්න, අපිව පවිත්‍ර කරන්න, අපිව සෝදලා වහන්සේ කැමති ලෙස අපිව අඹන්න කියලා අපි ආශනා කරා. තාතේ අපි යම් දුර්වලකම් තිබෙනවද, යම් අඩුපාඩුකම් තිබෙනවද, මේ උදෑසනේවා අදාගෙන ස්වාමී අපි පසුතැවෙනවා ස්වාමිනී. ඒවත් තුළ නිවැරදිව ගමන් කර වහන්සේ අපට උපකාර කරන තාතේ. ඒ වගේම තාතේ අද දවස ඔබ සම්පූර්ණ බාර කරන තාතේ. ස්වාමිනී බොහෝ රැකියාවට යන්නව වය සිටිනවා. ඔබ ජීවිත අතගසන ස්වාමුන් පිටත්ව යනව ගමන තුළ වාසගේ අනුග්‍රහ නිදහස්නද ස්වානයට අවශ්‍ය කරනව මාර්ගයන් තුළ වාසගේ අනුග්‍රහය තබන්න ස්වානේ. ඕ ස්වානේ සුවේ සතුට සමාධිය තබන්න. ඒ වගේම වෙනකට ආශිර්වාද කරන අත්තල පළවට ආශිර්වාද කරද මුළු තැන්කට ආශිර්වාද කරන සරුංග බහුභෝගකට ආශිර්වාද කරන ඕකර හැම දෙයක් තුළම සිනේ ස්වානේ. විශේෂයෙන් සුවේ සමාධන ප්‍රීතිය එක්කිනෙක කෙනා මත නිදහස් කරගන්න කියලා ආශනා කරනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්.